ශ්‍රීලංකා කණ්ඩායම කොදෙව් බිමේ ටෙස්ට් තරගාවලියක් දිනන්න හිතාගෙන කොදෙව් ගියත් මේ සංචාරයේදී ඒකට අවස්ථාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කීප දෙනෙක් හොඳ දක්ෂතා පෙන්වන්න සමත් වුණා. ඒ දක්ෂතා එක්ක ICC නිකුත් කරපු ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඉහළට එන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම සමත් වෙලා තියෙනවා. පන්දු යවන්න ශ්‍රේණිගත කිරීමේ උඩම ඉන්නේ කොදෙව් තරගාවලියට පස්සේ ශ්‍රී ලංකාවට මුණ ගැහෙන දකුණු අප්‍රිකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා. දෙවෙනි තැන ඉන්නේ දකුණු අප්‍රිකාව ගියාට පස්සේ ලංකාවට එන එංගලන්ත කණ්ඩායමේ ජේම්ස් ඇන්ඩර්සන්. තුන්වෙනි තැන දිනාගෙන තියෙන්නේ අෆ්ගනිස්තානයට මතකීටන් පරාජයක් ලබා දෙන්න පන්දුවෙන් ලොකු දෙයක් කළ රවීන්ද්‍ර ජඩේජා. ශ්‍රී ලංකා පන්දු යවන්න කවුරුත් පළවෙනි 10 දෙනා අතරේ නැහැ. පළවෙනි 10 දෙනා අතරේ හිටපු රංගනත් 11 වෙනි තැනට ගිහින් ටෙස්ට් තරඟ දෙකේ වැඩපෙන්නපු සුරංග ලක්මාල් එක ස්ථානයක ඉස්සරහට ඇවිත් 30 වෙනි තැනට එද්දී ලහිර් කුමාර ස්ථාන තුනක් ඉස්සරහට ඇවිත් 51 වෙනි තැනට ශ්‍රේණිගත වෙලා තියෙනවා. ප්‍රතිකරු අතරේ පළවෙනි තැන දිනාගෙන ඉන්නේ තරඟ තහනමට ලක් වෙලා ඉන්න හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායක ශ්‍රීවන් ස්මිත්. දෙවෙනි තැන ඉන්නේ ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කොහ්ලි. තුන්වෙනි තැන ඉන්නේ එංගලන්ත ටෙස්ට් නායක ජෝ රූට්. ප්‍රතිකරු අතරේ තමන්ගේ ටෙස්ට් දිවියේ වැඩිම ප්‍රසාද ප්‍රමාණය වන ලකුණු 755ක් ලබාගෙන දිනේෂ් චන්දිමාල් ඉන්නේ 9 වන තැන. ඒ කියන්නේ චන්දි එක පියවරක් ඉස්සරහට තියලා. කොදෙව් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වෙලා ඉන්න කුසල් මෙන්දිස් ස්ථාන 4ක් ඉස්සරහට ඇවිත් 12 වෙනි තැනට ඇවිත් තියෙන්නේ ටෙස්ට් ජීවිතයේ පැමිණි ඉහළම ශ්‍රේණිගත කිරීමට ළඟා වෙමි. ඔයාලා හිතන්නේ මීළඟ ශ්‍රේණිගත කිරීම නිකුත් කරද්දී චන්දිට වගේම කුසල්ටත් පළවෙනි 10 අතරේ ඉඩක් හිමි වේවිද? දිනපතා මේ වෙන වීඩියෝ බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එකත් සමග එකතු වෙලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ තවත් අලුත් තොරතුරු සමගින් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකා තුලින් ඔබට සුබ දවසක්.